Hansi. මිනිසු තමන්ගේ ආශාවල් වෙනුවෙන් මොන තරම් දුක් විඳිනවද? කරදර විඳිනවද? ස්වර්ණට ඕනි වෙලා තියෙන්නේ නළුවෙක් වෙන්න. ඒත් පව්. එයා ඒ වෙනුවෙන් මොන තරම් කරදර වෙනවද? ඇත්තටම ස්වර්ණට රඟපාන්න පුළුවන් නම් එයා මෙහි ඉන්න ජනප්‍රිය නළුවෙක් වෙයි. නංගා, ඔයා කොහොමද දන්නේ ස්වර්ණ මට නංග කියලා කතා කරනවා කියලා? නංග මේ මම. මේ දැක්කේ ඔයා? ඔයා කවුරු කියලාද හිතුවේ? මොකද දැන් කියපු නම ස්වර්ණ? නෑ, මං එහෙම කිව්වද? එහෙම නෙවෙයි නං කිව්වේ. කවුද ස්වර්ණ කියන්නේ? ස්වර්ණ නෙමෙයි අක්කේ, ස්වර්ණ. ස්වර්ණ? ඔව්, මම මගේ පන්ති යාළුවෙක්. ඉතින් ඇයියාව මේ හදිසියෙන් මතක් වුණේ? එයා පව් අක්කේ. පව්? ඇයි? එයා ගොඩක් ආසයි නිලියක් වෙන්න. නිලිය? ඔව්, එයා ආසයි රඟපාන්න. එයා හැම අතින්ම ලස්සනයි, හරියට නළුවෙක් වගේ. නළුවෙක් වගේ? නළුවෙක් නෙමෙයි, නිලියක්. මොකද නංගවට වෙලා තියෙන්නේ? වචනත් පටලව ගන්න. කතා කරද්දි ඉතින් කාටද වචන පැටලෙන්නේ නැත්තේ? දැන් ඔයාට ඕනේ ස්වර්ණව නිලියක් කරන්න. මට පුළුවන් නම් එකක් කරනවා. මොකද්ද ওই තරම් එයාගේ තියෙන විශේෂත්වය? එයා මට විශේෂයි. ඇයි? මට හිතෙන එයා ගොඩාක් හොඳ කෙනෙක් කියලා. හරි හරි, මටත් දවසක පෙන්නන්නකෝ ඔයාගේ විශේෂ ස්වර්ණම. අක්කේ, එයා දැන් මෙහෙ නෑ. ඇයි, එයා රට ගිහිල්ලාද? කොහෙ ඉන්නවද දන්නේ නෑ. ඇඩ්‍රස් එකක්වත් නැද්ද? ඔයා හරියට නිකන් තෝන්දු මාන්දුලා වගේ කතා කරන්නේ. ඔය ස්වර්ණ ගැන ඕනෑවට වඩා හිතන්න නැතු ඉන්නේ නංගා. මම යනවා. යන්න. අපි යන්නේ. තේ ගිනවන්න ලොකු මහත්තයා. තේ ගිනවපො මැද්ද? මේ තේ මති. හරි 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 මං. අපු ලොකු නෝන. කොහෙද යන්නේ? මේ ලොකු මහත්තයා මේ තේ විතරක් මදි කිව්වනේ ලොකු නෝන. මේ ඉති කොහෙද යන්නේ? මේ මං හැදුවේ මේ තේ මදි කිව්ව හින්දා කෝපිටියක්වත් හදාගෙන ඉන්න කියලා. මේ ලොකුනෝන මේ කැමත් මොනව හරි ලෑස්ති කරන්නද? අප්පු ලොකු මහත්තයා, මේ සෙට තේ ගෙනාවාම තේ එකක් හදලා ලොකුනෝනටයි මටයි දෙන්න කියලා. මම? ඔ තමුට තමයි. ඇයි බැරිද? ආපෝ මට පුළුවන්, මට පුළුවන්. අපේ පරම්පරාවෙම ඩියුටියක් නේ ලොකු මහත්තයා මේ තේ හදන එක. ලොකු මහත්තයාට කියන්න අපේ තාත්තා දවසක් තේ එකක් හදන්න ගිහිල්ලා ඉවරලා මේ සීනි වෙනුවට ලුණු දාලා. ඇති 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 මේ ඇති කිව්වේ මේ ලොකු නෝන මේ තේ හදන එකද නවත්තන්න කිව්වේ? නෑ නෑ, නෝන කිව්වේ කතාව නවත්තන්න තේ එක හදන්න කියලා. ආ
මහත්තයාට සීනි හැන්දයි. අපු කිව්ව එක හැමුණද? අප්පු අප්පු මං කිව්ව එක ඇහුණද? කපෑරලා කතා කරන මිනිස්සුයෝ මක්කලද මේ මිනිස්සුන්ට? කටරෙන්ද කතා කරන්නේ? අප්පු කටහැරලා කතා කරන්නේ ඔලු හොල් හොල් ඉන්නේ නේද? කතා කරන්නට කමක් නැද්ද ලොකුනුන? කතා කරන මිනිස්සුයෝ කතා කරනවා. ලොකු මහත්තයා කතා කරන්න එපා කියපු හින්දා කතා නොකළේ. ඕක නවත්තන්න. පුන්නේ. ඔයත් ඒක හදන්න. ඔයා ගිහලා වැඩක් බලාගන්න. දැන් කොයි වෙලේද ලොකු මහත්තයා බලන්න ඕනේ? හරි හරි. ආව වෙන එක බලන්න. කාටද කතා කරේ? ස්වර්ණටද? ඉතින් ඇයි අනන්නේ? එයාව කොන්ටැක් කරගන්න බැරි වුණ හින්දාද? ඇයි ස්වර්ණ දැන් ඒ නම්බර එක පාවිච්චි කරන්නේ නැද්ද? මං හිතන්නේ එහෙම තමයි. ආඩ දුක හිතුනද? ඔයා මට කවදාවත් කියලා තිබුණ නෑනේ ඔයාට මේ තරම් කිට්ටු වෙච්ච යාළුවෙක් ඉන්නවයි කියලා. අනිත් එක මෙහෙම නමක් කවදාවත් ඔයා මට කියනවා ඇහිලවත් නැහැ. හරි දැන් මට කියන්න, මට මොකද්ද ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් උදව්? ඔයාට මුකුත් කරන්න බැරි වෙයි යක්කේ. ඒ වුණාට මං දන්නවා ආයෙත් කවද හරි දවසක ඔයාට ස්වර්ණව මුණ ගැහේ. කවදාරි මට එයා මුණ ගැහි කියලා හිතනවා දැක්කේ? ඔව් මට එහෙම හිතෙනවා. ඒක එහෙමම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්කෝ. එතකොට ඉක්මනටම ඔයාගේ අදහස් ඉෂ්ට වේ. ඔය දෙවියන්ටවත් කියනවද? මං එහෙම කියන්න. ඔයා මගේ නංගනේ හන්සි. ඉතින් ඔයාට කැමති දෙයක් ලැබෙන්න කියලා ඇයි මට දෙවියන්ට කියන්න බැරි? අනේ හැමදාම ඔයා එහෙම කියනවා දැක්කේ. කියන්න. උදේටයි හවසටයි දෙකටම එහෙම කියන්නකෝ. එහෙනම් දුක් නොවී ඉන්න. මම යනවා නංග. පාඩමක් නවත්තලා යාවි. යන්න. ගුඩ් නයිට්. ගුඩ් නයිට්.
Good night, Bertha. Good night. Good night, Bertha. Good night. Good night.